අබවන්, ස්ුබදසන කාද අගහුවාද. සාින් අපිය ප්‍රෞෘති විකාශයන් ප්‍රකාශන්ගොලට සවන් දෙද. අපි ගොඩක්ලාවට විදස් පුවත් සේවාහනකොට අපි හතර අතරම මේ මහත්වල විස්තර තවටලක් දනකන්න පුරුණන් කියලෙහැම දෙද මේවා ඇටගියාව කොයාකාරෙන්ද අනාගත ලෝකයට මේ සිද වම් කොයාකාරයෙන්බල පාවි ඒත්කම වර්තමාන වෙන කොට සිදුවන ක්‍රියාවලේ කොයාකාරෙන්ද මෙහම සිදතුවෙල්ල ඔොබටත් හිතල ඇති අනිවාරීම. ඇත්තටම මෙති අන්න එබන පිරිසක් එකතු කරන්න ඔබට පුළුවන් සිදස වටසට නරබද ඇතරම කොයාකාර මේ පවත් විස්තර ව සහ විිශේෂය න්ි කරකානාව ඔබේ දැනමට අතිශේග දකත්පුර නිසා වගේම කාලය නව යාවත් කාලනවීම ඉමත්ම වැදත්යක් නි ඉ ගද සපුරද විද ට පි ද දෙස් ප ත්ම ේෂන ද ද මතරට පම ප ය ඇ එන අපි පලිම තාර මනුවගේ කාරණයක් ද කියන ද ගෙන මතක් කරන්න ඔබට මත ැති පසු අමෙරිකාන ජාතිපති වර මරිකාු වි හාස විේෂ මිරිකානු දශාල තිහස සුවිශේෂයේය සධස්ථායන් සන්ට හන් කර ජති පති රන ඇති රයක් මයි. ඔබට මතකන ඒකාලේ තුළ හිට ජාතිපතිවරයාමගේ දෝහරෙන් ඉවත්වීමට ප්‍රමෙන් ඔහුට එල්ලවන දෂශභියෝගේ වර්මානය වෙනකට නව ජනාතිපතිවරය කමරෙකාවේ ජනාධිපතිවරයා ලෙස අසුන්ගෙනැටින්නේ ඇතටම මේ දෝෂාභියෝගේ වර්තමාන තත්වය කොහොම්ද කියලා අප දැන් ලම ඕ ඇතම දැ මේ ගැන හුගක් කතා බටලක් වෙනවා දැන්ලයෙන් නිවත් වෙච්ච ආධිපතිවරය හුට එරහිව දෝෂාභියෝගයක්ගන්නේ ඇයි කියලා නැ මේ මෙතන්දී අපිට ඉතා පැහැදිලි වුනාා මකද ඩිමොක්‍රටික් පක්ෂය මේ දෝෂාපියෝග වැඩපිළිල් හඳන්නල දුන්නේ. ඩොන ට්‍රම්් ජනාධිපතිවරයා නියෝජනය කරපු භෝමිකාවේ ැනඔහු ඇමරිකාව තුළ ඇතිකරපු බෙදීම සහය වගේම ඔහු නියෝජනය කරපු සුදුජාතික අන්තවාදී පර්ශවය. මේ දෝෂාපියෝග ක්‍රියාවලිය තුළින් ට්‍රම්්ට තවදුරටත් මෙවැනි ාකාරකම්වල්ටය දීමට ඒවගේම ට්‍රම්ප්ප යම්මාආකාරකින අකර්මණය කිරීමට ිඩිමොකටික් පක්ෂේ බලාපොත්තව දේශපාලික වශයෙන් මොකද මේ දෝෂාපියෝග දැන් ජනාධිපති පද වී නහු ඉවත්වෙලා ඉවරයි පසුවයි මේ දෝෂාාවියෝග විාහග පැත්නතකට එවැනි තත්වයක් යටත් තෙඩොන ්‍රම්් නාාධිපතිවරයාට මේ දෝෂාභියෝග සම්මත වුණොත් ඔහුට එතනඉඳලා මේ කිසිදු පබ්ලික් පෝස්ටකැන්නේ මහජන නියෝජ තෙකු දිහට සිදු ආකාරයකින් කටයුතු කරන්නට බැරි වෙනවා ඉදිරිකාලය තුළ ඔහු හුදෙක් හිටපු ජනාධිපතිවරයා පමණක්ම බවට පත්වන. තේ නිසා එවැනි ක්‍රියාමාර්ගයක තමයි මේ ව හුන් ඩිමකටි පක්ෂය ඉන්නන්නේ මේ දවෂාභියෝගව භාග ඉදිරිට ගෙනල්ලා. මෙතෙදි මොකද වුනේ. ඉෙදිනයේදී සමස්ථ ගෝලියය මාධ්‍යය අවධානයේ මේ ගැනේ යොමුවෙලා තිබ්බ මොකද මේ සම්බන්ධය මතු කරන තර්ක මොනවද ඩොනල්ට ට්‍රම්්ට මේකින් බේරෙන්න්න පුළුවන්ද මෙන්න මේ වගේ කාරණ පිළිබඳව තමයි අවදහන යොමු වෙලා තිබබේ. දැන් මෙතදි ඩොනට ්‍රම්් යෝජනය කරපු නීතිඥන් මතුකරපු ඇදගත් කාරණයක් තියෙනවා ඒ තමයි ඔවුන් පෙන්නොල දුන්නා මේ ඇතිවෙච්ච ප්‍රචන්්ඩ ක්‍රියා ජනවාරිමාසය හයවෙනිද ඇතිවෙච්ච ප්‍රචන්්ඩකාරී තත්ත්වය තමයි මේ දෝෂාභියෝගේ ප්‍රධාන චෝදනාව ප්‍රධාන ෝදනාවිදිරගත්තා හම මෙතන්දී පෙන්නුම් කරන්නේ ටොනල් ට්‍රම් ජනාධිපතිවරයා මෙමයි පර්සනල් ස්පන්සිල්ද රට් මි කවමිකන්නේ ඇතිවෙච්ච ප්‍රචන්ඩ කාරී තත්වය සම්බන්ධයෙන් ඩොනල් ්‍රම් නාධීපතිවරයා පුද්ගලිකව වක්ක යුතුයි. මොකද මේ ජනවාරි හයවෙන්ද වෂින්ටර්න් අගනුවරට කැඳවපුයේ සුදුජාතික අන්තවාදී පාර්ෂවයන් මේ ආකාරය නො කොංගෙස් ගොඩන ගිල්ලට කියැන කැපිටල් හිල් පාර්ලිමේතු ගොඩනගිල්ලට කඩාදන්නට පෙරාතුව. ඩොනට්‍රම් ජනාධිපතිකර රැලියක් පවත්තල ඔන් අඇ ඔුන් ආමාන්ත්‍රණය කළා. දදැ ප්‍රධාන චෝදනාව එල්ල වෙන්නේ. ඒ ආකාරයෙන් ඔවුන් ආමන්ත්‍රණය කිරීමේ වගේ මේ පිරිස්ස වෂින්න්ටනයට කැඳවීම. ො ට්‍රම්ප් දිගින්දිගෙන ඔහුගේ ටට සටහන්වල තැබවා මේ ඇමරිකාවේ ජෝබයිඩන් ජනාධිපතිවරයා ලෙස පත්කිරීමේ වැඩපිළිට එරහිවන්න ඒ වැලැක්වීමට කටයුතු කරන්න කියෙනෙ ඔහු දිගින්දිකටම සමාජ මාධ්‍යෝෂයේ විශේෂයම ටීට ඔස්සේ ඔහු මේ පිබ පනිිවිට ඇව්වාඒ පපණක් නෙවේ ඊට ඔහුගේ ආධාරකරුවන්ගෙන් විශාල ශක්තිකේ වැඩපිළ ලැබුණ ඒ ්‍රියාවලිය තුළ ොනල් ට්‍රම් ටල්ලෙන්ට ප්‍රධාන ෝදනත ඔහු මේ ප්‍රචාන්්ඩ කාරීත්වය කුළු ගැන් වහෙමත් නැත්තම් ආධරකරුවන් නිට පැළබෙව්වකින කාරමි. නමුත් මෙතන්දී ඩොනල් ට්‍රම්්ගෙන් නීතිඥව රුන් මේ සැනට් මන්ඩල විභාගේදී පෙන්වා අදීප්කාරනත උන් මෙතිදී සාක්ෂිවිදියට අරගත්තා F FBI එක ඇමරිකාවේ අභ්‍යන්ත ආරක්ෂාවකිළිබඳ කටයුතු කරන්න බුද්ධාංශය පෙඩල්ියෝ ඉන්වස්ටිගන් එහි වාර්තා අරගෙන යම් කිසි තර්තයක් ගොඩ නැක්වා.ඒ වාර්තා අනුව සඳහන් වෙලා තිබෙනවා මේ ආපු පිරිස් ප්‍රචණන්්ඩ කාරිීත්වයට නැඹුරුවීමට ඔවන් තුළ සැලස්මක් තිබ්බකිර. එතකොට දැන් මෙතන්දි ප්‍රධාන චෝදනාාවල්ුවෙන් රම්ට රැලිය පැත්වීම සහ ඒ තුළින් කණ්ඩායම් මුසිගැන්වීම කියන කාරණෙ ට්‍රම්ගේ නති යන් ප්‍රකාශ කරනවා දැ මේ රැලිය පවත්වන්නට පෙරාතුවේ දළම ඒ වගේම ට්‍රම්ගේ ටට සටහන්ට පෙරාතුවී දළම් මේ කණ්ඩායම් යම්කිින් සැලස්මක හිටිය. ඒ නිසා ඔවුන් මේආකාරයෙන් හැසිරීම පිළිබඳව ට්‍රම්ප්ට කරන්න දෙයක් න ට්‍රම්ප් කිවෙනෑ උන්ට හැසිරෙන්න කියලා ඒ විදියට නමුත් ඔවුන් එක ප්‍රීමිල්ටේ ගන කලින් මේ සැසුම් කල්ලා ඉතාම සැනස්මක් ඇතුව තමයි වශෙන්ටනයට ආභේ කියන එක ට්‍රම්ගේ නීතිග්ඥන් එම තර්කය ගොඩ්න කල තියෙනවා. එතකොට දැන් මෙතන්දී ඩිමොක්‍රටික් පක්ෂය මේ දෝෂාපියෝග වැඩපිි ඉදිට ගෙනල්ල ඔවුන් අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම පහල මන්ත්‍රමණන් දෙද කිය කියන්නේ. ියෝජතමන්ත්‍රී මන්්ඩේද මේක සම්මත කල සෙට පඩ ලේවෙතේ මුොරයිතක කොට මරිකාන් වාන්ඩ ක්‍රවස්ථාව වනු සෙට්මන්්ඩ ද මේ පත්තෙන් අඩු භාගයක් විදිහයට ඒ චෝදනාවට මුහුණ දෙන පුද්ගලයාගේ පාර් නීතිං්‍යවරුට හැකියාව ලැබෙන ඔහු වෙනුවෙන් කරු දක් වන්න එතකු දැ මේ ක්‍රියාවලිය තමයි අපිට දැක්ගන්න ලැබෙන්නේ මෙතන්දී අපිට පැහැදිලිව පේන්න තියෙනවා මේ නඩු විභාගේ ෙනට් මන්ඩල භාග අවසානයේදී චන්දයක් පැවැත්වෙනවා ඇතැන්දී සැනෙට් මන්්ඩලේ තුනෙන් දෙ මන්ත්‍රීවර සියයක්කි නොසට මන්ඩ තුනෙන් දෙ බහුතරයක් අවශ්‍ය වෙනවා මේ ඩොන ට්‍රම්ප් ජනාධිපතිවරයා බරධකරුව කරන්න දැනෙනට් මඩලේ බහොතර බලය තියෙන්නේ සුරු බහතරයක් තියෙන්නේ ඩිමොකටි පක්ෂයට ඔුන්ට වාසි දායයක් තත්වයක් තියනවා. එතකොටදැන් ඒ ක්‍රියාවලිය තුළ තුළෙන් දෙ බහුතර චන්දයක් ලබාගත්තොත් තමයි නට්‍රම් ජනාධීපතිවරයාට එරහිව මේ නඩු භාගෙන් යම් සෙනට් මණඩලුයි ාගෙන් ඔහුට ඔහු දෝෂාපියෝගේ වර්ධිකරුවෙක් බවට පත් කරන්නේ එතකොට මට පෙරාතුූ ඉතිහාසේ ඇමරිකාව අපි ගත්තොත් ජනාධිපතිවරු හතර දෙනෙක් මුණදිල තිබෙන මකාන් විල් යුදධ සමේද ඇන්රු ජොන්සන් එ වගේම රිචර්ඩ් නික්සන් මේඉද සම්සය හැත්තැවදශකයේදී ෝටගේට් සිදධිය නමති දේශපාලනිික අයතා ක්‍රියාවලිය පදනම් කරගෙන හු දෝශාියෝගට මුහුණ දුන්නා ඉල්ලන්නන් බිල් කලින්ටන් මීට පෙරාතුව මුහුණු දුන්නා මේ අපචාරාත්මක මොනිකා ෙවස්කිනමති කාන්තාව සමග හැස්වීමේ චෝදනනාමත ඉල්ලන් ඉන්න අනතුරුව. ඩොට්‍රම් නාධිපතිවර මේයට මුහුණ දිනස් තිබෙනවා දැන් මේ අනුව බැලුවෝත් ඇමරිකාණු ඉතිහාසේ ඩොනනට්‍රම් ජනාධිපතිවරයා මේ පථම පුද්ගලය බෝට් පත්වනවා පදවියෙන් ඉවත් වූ පසුවත් දෝෂාභියෝගයක් මගින් තඩුවම් ලබපු ඉං අපිට ඉදිරි යේදි මේ ගැන බලාගන්න පුළුවන්බේ මොකද දැ මේ විභාගේ පැවැත්වෙනවා ඉ දිනකිපය තුළ මේ අන අපි අවසානයේ දීමේ සැනට් මණ්ඩල චන්දය දක්වාම ඒහිලැබෙන ප්‍රතිඵලය පිළිබඳව අපි විමසිල්ලින් ඉන්නවා අප දැනඥමු රුයාවට මද ක් රු ය පක් හ සන් ද දව හට ක් න් ම යන පස ස ද ප ට මක්සිද වන දව මොිකර න යන්ද ද නකොට රදත ප ත්වවා ගේ රුසියන් රජයේයට විද රටවලින් බලපයන් මල්ලවවා. ද මේ ක්‍රියාවල ම ක ති ත්පය මයි රාජ න්ති නල හර ම රටවල්ලට පටවල් රීම සම්න්ධය ඇත්තරම මේ සිදුවීම ොනවන් තත්යකට . සමාන්‍ය ස. මෑත කාලයේදී මේ රාජතරාන්ත්‍රික වශයෙන් ඇතිවෙච්ච වඩාත්ම බරපතල ගැටුම් විදිරමි එක හඳුරන්න ළමකද දැ මේ වෙන කොට ටිටෆොඩ ඇ කැ එකට එක කිරීමක් අපිට දකින්න ලැබෙනවා රුසියාව සහ යුරෝපා රටවල් රුසියාව යුරෝපා රටවල් තුනක තානාපතිවරු පිට බංකා සාමාන්‍යයත් මේ අපි ත්තුත් විදේ රජ්‍යතාන්ත්‍රික සේවය සහහි නීති්‍ර තිකත්වොත්. මේ ක්‍රියාත්මකවැනි විදේශවේ ක්‍රියාත්මක වෙන තානාපතිවරුන්ට ඒ අවශ්‍ය මුක්තිය සහයි වගේ අදාළ රට තුළ නීතිමය ආරක්ෂාව ලැබෙන්නේ ව්‍යානා අන්තර්ජාතික සම්මුතිය මගින්. ඒකට අනුගත වෙලා ඉන්න සියලුම රටවල් මේ තමන්ගේ රටේ ඉන්න විදේශ තානාපතිවරුන්ට ඒ නිසි ආකාරයෙන් ඉගිවිසුප්‍රකාරව සැලකීමට බැඳල ඉන්න.ඉනිසා තමයි ඔවන්ට රටේ දේශය නීතියෙන්, ඇතැම් රණවලදි මුක්තියක් තියෙන්නේ දමුත් දැන් අපි ගතුබේ රාජතාන්ත්‍රික සේවාවන් දිහා බැලුවහම තානාපතිවරයක පිටමං කරනවා කියන්නේ රටවල් දෙක අතර ඉතාම බරපතල විදිහේ සබන්තා ගරා වැටීමක් නිර්මාණය වෙලා තියෙනවා කියන එක සාමාන්‍යයෙන් තානාපතිවරයා පිටමං කරන්න මේ සබඳතා තවදුරටත් පවත්වාගෙනයා නොහැකි කියන තැනට ඒ පිළිබඳව යම්මාකාරක විරෝධාත්මක වැඩ පපිළිවෙලක මූලාරම්භයක් විදිහට. රේ අනුව ගත්තාහම දැන් අපට පැහැදිලි පේන්තෙන රුසියාව පිටමං කළ. ජර්මණිය පෝලන්තය සහ ස්වීඩනයන් රටවල තවන්ගේ රටේ හිටපු තානාපය. ඊට චෝදනාව විදිහට එල්ල කළේ රුසිියාව, අපි දන්නවා ඇලෙක්සි නවාලිනම තිබ පක්ෂණයකාව සිරගත කරලා තිබෙනවා ඒ සිරගත කිරීම තුළ අපේ වෙලාව තවත් සට සට වැඩයි අපි කතා කරමින් හිටියේ වෙලා බලන්න ඉස්සෙල්ලා මේ ුාව සහ යරෝපා ටවල් අතර ඇතිව ලාතියන් රාජතන්ත්‍රික ප්‍රශ්ණය පිළිබඳව ඇලෙක්සිී නවල්නි නැමති විපක්ෂනායකයාගේ සිරගත කිරීම සහ ඔහට යුරෝපා රටවල් සහයදැක්වී මතියෙන කාරණා පදනම් කරගෙන පරාජ්‍යන්ත්‍රකකාරබුද්ය නිර්මාාණය වෙලා තියෙන අපි සැන සුරාධ කතා කළා රුසිියාව ගත්ත ක්‍රියාමාර්ගය උුන් යුරෝපා රටවල් තුනක ජර්මනිය පෝලන්තේ සහසවිඩනයන් රටවල නාපතිවරු පිටමංකලා. දැන් ඒකට එකටකිරීම අක්විදිට ජර්මනිය පෝලන්තේ සහ ස්ීඩනේම රටවලහින්න රුසියානු තානාපතිවරුන් සාකාර මටලේ පිටමං කරන්න පියවර ර්ගෙනතින යියයිඉඳලා මේ වෙන කොට බලිනේ ජර්මණිය බර්ලින් නගරේ ස්ථානගතවලයින් රුසියානු තානාපති කාරය අලටද ැනන් දිී තියනවා වවාහමිඉවත්තෙන් ලෙට.ඒවගේින් පෝලන්තය ෝසෝනුවර රුසියානුතානාපති කාරයල වශයෙන් දැනු දුන් අනිවත් කරගන්න ලෙස. ඒ වගේ පතයි සූඩනෙත් අපිට වාර්තා වෙන්නේ. දැන් තානාප්‍රධාන තානාපති කාර යාලය පමණක්න මේ කොන්සල්කාර යාත් අක්‍රී කරන්නට මේ යුරෝපා රටවල් පියවරගෙන තිබෙනවා. දැ මේ වෙනොට ඇතිවරාතිබෙන උන්සුම් තත්ත්වය අනුව අපට පැදිලියෝ පේන්න තියෙනවා. ඉතා බරපතල් රාජතන්ත්‍රී ගැටුමක් නිර්මාණවෙල තිනව රුසියාවත් යුරෝපා බලවතු උත්තරනමට ඇමරිකාව යම්මාආකටකින් මැදිහත්වේගෙන විශ්වාස කරනවා. ද ලක් වාලන ගැන අපි කතාර ඔහු විපක්ෂණයකඇවිදිහයට හු ජනාධිපති පටින්ට දෙදා සෙකුල හවුරුද්දිි ල එකකදිකට මියෝග කරන චර්තයක් වට පත්වෙලා තිබෙනවා ඇලෙක්සි නවාල්නී යම් ආකාරයකින් ජනතාවගේැ විපක්ෂ කණ්ඩායම්මල කැමැත්ත දිනාගත්ත චරිතයක් ත එනි සතම අප උද්ෝෂන දක ත ට දැ. අපිගත් බට රටවල් ඔුන් විශ්වාස කනවා යම් ආකාරයකින් පුටින් පාලනයට දැන් දෙදා අවුරුද්දිල්ල මේ දක්වා එක් දිගට තියෙන පුටින් පාලනයට විධ ස්ුරූපවලින් අගමැතිවරයා විදිහට වගේම ජනාධීපතිවරයාවි නවතවතාවක් රජයේ ප්‍රධානයා විදිහට වරින්වර එක දිගටම බලය පොත්වාගෙන යන ජනාධපති වලදදිමිින් පපුටින්ට අභියෝගයක් කල්ල කර කිරීම තමයි බටකි රටවල් බලාපොරොත්තුන්නේ ව ඇලෙක්සි නවල්නය හරහා හු මයි එකටම තැන් ආරප්ියයනෙ බලනුල් ලවා කොස් ඇටබෑවීම කියන කාරණයගේ තමයි මොකද ඇලෙක්සි නවානීගේ ක්‍රියාවලිය තුළ ඔය යුරෝපා යුරෝපය වගේම අනෙකුත් පටිර බලවතුන් බලාපොරොත්තුව වෙනවා යම් ආකාරයක රුසිියාව දුරුවල කිරීම මක් සහ පොටන් පාලනය ටයිරහිව මේ පිපල්ස් රවලියෂන් එක අපි බහෝර අටවල දැක්කා කාරේ. රිජිම් චෙන්ජ් ්‍රියාවවලියයේදී අනුගමනය කරන සාමාන්‍ය පිළිවෙත තමයි මේ කුසිියාව තුල්ල දැනට අනුගමනය කෙරමින් පවතින්නේ තකොට දැන් චර්තයක් නිර්මාණය වෙලා ඉදිරිටඇවිල්ල ද මේ වෙන කොට අපිට ඉතාම් පැහැදිලියෝ පේන්න තියෙනවා සමාජමාධ්‍යඔස්සේ ඒවගේම යුරෝපා රටවා විවිධාකාරයෙන් මේ විරෝත්තා ක්‍රියාවලියයට ලබා දෙන දෛර්ය ඒවගේම ඒ සබන්ධයෙන් ජනතාව ම පක්්‍රියාකාකන් සමාජමාධදය ොදා ගනිමින් සිදු කරන වැඩ පිලව මේේ සසිල්ල දිහා බැලුහම අපට පැහදි ෝපේන ති දරිකාලය තුළල ඉතා රපතල ගැටුම් කාරිකත්ත නිර්මාණය වෙලා තිබෙන ප්‍රතිවල ද ඇත දනමත යෝජන කල රුසියාවසහ රෝපය අරයිඉ කිරීමට නියමත ගෑස්න පදතිවේ ඒවයා පෘතිය. අවලංගු කිරීමට මොද රුසිියාව තවදුරට තාර්ථික වශයෙන් දුරෝල කිරීමක් සිද්ධිය හරහා. ඇතිකර ගන්නට යුරෝපා බලවතුන් අපේක්ෂා කරනවා යම්මාආකාරගෙන් නුසිාව කැනමේච්චල් කරගන්නට තමන් අවශ්‍ය තැනට නුසිාව තල්ලු කරගන්නට මෙ හැකියාව ලැබේ කළේ යම් කිසි ආකාරයක විශ්වාසයක් බටි රටවල්තුතියන ති යන තමයි අපි මේ දකින වර්තමා අර්බුදය නිර්මාණය වෙලා තිබන්නේ. ම ැ ත්ව ො ත්වයක සන්ද ො ද ක ල ශේෂෙන් ැඩ අ ු කා ත්වක හ ද ය රිිකාව ත්වය ම කට හොමද කියලාල. ොද ඇතරම අපිී සංඛයාලයකන දිහා බැලූ තැමරිකාව යම් ප්‍රගතියක් දකින ලැබෙනවා පසුගිය කාලවක්වානුව තුළ දෛනිිකෝ වාර්තාාවච්ච රෝගීන් සංඛ්‍යාව මේ වටකොට ක්‍රමයෙන් අඩුවමින් පවතින බවක් අපිට පැහදිලියෝ පේන්න තියනවා. ඇමරිකක්ෂ ජනපදය පමණක්නේ යුරපය තුළ බ්‍රිතාන්න්‍ය තුළ මේ තත්ත්ව පැහදිලියෝ දකිින් ලැබන තිය බොහෝදුරට වෛදිවිද යහකින් විශ්වාස කරනවා දැනට ක්‍රියාත්මක එන්නත් කරන වැඩපිළිවිලේ සාස්ථක ප්‍රතිඵලයක් විදිහට මේ හඳුරන්න පුළන්ක නමුත් ඇමරිකකා අවතුති ප්‍රශ්නය තබයි මරණ සංඛ්‍යා විහලයාම. මේ ඉතාම බරපතල විදිහට තවමත් තුන් දහස හාරදසීමාවේ පවතිනවා දෛනික මරණ සංක්‍යාව තවමත් ගැටලුවක්. සාධන අ සාධනීය ප්‍රවණතාවයක් නමුත් මරණ සංක්‍යාව හල යාම තවදුරටත් ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. තවට ඇමරිකාවේ මේ වෙන කොට ක්‍රියාත්මක වැඩපිළිවෙල දිහ බැලුවහම සෞඛ්‍ය බලධහරින් ප්‍රධාන වශයෙන් පෙන්වා දෙනවා දැනට ඇමරිකාව තුළ තවත් අභියෝගයක්න් නිර්මාණය වෙලා තිබනෙන මොකද අපි කතාකර වැැක්සින ක්‍රියාවලි එන්නත් ක්‍රියාවලේ පිළිබඳ එන්නත් ක්‍රියාවට අභියෝගයක් වෙනවා මොකදද නව වෛරස් ප්‍රබේද. දැ මේ වෙනට බ්‍රතාානය තුළ ව්‍යාප්ත වෙන බී එකයි එකයි හත කියන කෙටි නමින් හඳුන්නන ඒ නව කොරෝණ වරස් ප්‍රබේදය. ඇමරිකා අතුල තාම සීක්‍රේන් ව්‍යාප්තමින් පවතින බව මෑහතදිකරපු අ්‍යයනයකින් හෙළවෙලා තිබනවා දැන් මෙත් මේ අධ්‍යයනේ සිදු කරලතින ඇමරිකායිCDCD සහමත්නම්S for ්‍රල ක්‍රවෙන්ශන් ෙල හඳුන්න්නනවා ඒ අයිතනසිින් තමයි මිරන්තරේ නොවන් වි අධ්‍යනයන් සිදු කරනවා විවිධ ප්‍රක්ෂේපනය වගේ විවිධාකාරේ අනාවකි පලකිරින් සිදු කරනවා. අනාගත යේදි මේ රෝගේ ස්වභාවය ඇමරිකාව තුළ කොයි ආකාරක් ගනිීද කියල එතකට යනු තමයි මෙන්නත් කරන ක්‍රියාවලිය තුළ දැනට මේ කරෝණ වෛරස් ව්‍යාප්තිීතා මිහලයාම් පිළිබඳව ඇමරිකාව අවධානය යොමුවෙන්න රෝපා්‍රිතානයෙන් ආපු ඒ කොෝනා වරස් ප්‍රබේදඇත්ත එකඒ වගේ අපිට ඉදිනිදි වාර්ත වනා මේ දකුණු අප්‍රිකාව ඇස්ට්‍රසෙන කන්නත භාවිතය තාව කාලිකව අථිටව තින දකුණ වරදවා වටහගැ පටලවා නොගත යුතුයි මොකද මේ ඉතාම් පැහැදිලිව මේ දකුණු අප්‍රිකාාවට පමණක් තියන ප්‍රශ්ය මක දකුණු අප්‍රිකාව තුළ ව්‍යාප්ත වෙන වෛරස් ප්‍රබේදය මේ වෙන කොට ස්ථාම සීග්‍ර ව්‍යාප්තියක් පෙන්ඩුම් කරලා තියෙනවා. ඇතකොට දැන් මූලිකට පළමු මාත්‍රාව ලබාදීමේදී අර නව වෛරස් ප්‍රබේධයට ඇ ට්‍රසිනිික එන්නතේ. වැඩි ප්‍රතිචාරයක් සාර්ථක ප්‍රතිචාරයක් නැහැකිනක තමයි දක්නු අප්‍රිකාව මේ අත්න්න තත්හිටුවීමට. පීවර ගැනීමත් සඳහන් කලලා තිබෙන. නමුත් ඒපි ඉතා පැහදිලව තේරුම් තයුතුයි ද දැනට ශ්‍ර ලංකාවතුල් ලබාදන්නේ ස්ත්‍රසනක එන්නට. නමුත් දැන් අපේ රට ඒ තියනෙ වගේ දැනට ලෝක බහු රටවල අතතින ඒ පැරණි වෛරස් ප්‍රබේදයට මේ එන්න සාර්ථකව හුණැ සාර්ථක ප්‍රතිපඵල් ලැබෙන බව අහුරුල් ඇතන විශෂම යුරෝපයේදී සිදුකරපුඒ පරීක්ෂානුව ඒ වගේ බ්‍රිතානය සිදුකර පරීක්ෂණනුව. ඒ අනුව දැනට ඒ භාවිතය සම්බන්ධයෙන් යම් කි ප්‍රශ්නයක් මතු කරගෙන තියෙන දකුණු අප්‍රිකාව පමණයි මොකක දුණු අප්‍රිකාවට පමණක් තියෙන තත්වයක්. ඒ දකුණු අප්‍රිකාව තුළව්‍යාප්ත වෙන රෝගකාරක වෛරසය පදනම් කරගෙන තමයි තිීන්ද අරගෙන් තියෙන නමුත් ොලිය වශයෙන්ගත් තම තවමත් ඉතා ඉහෙලම ඉල්ලුමක් පවති ඇස්වසන ක එන්න ්‍රහිතීන වාසිධදායක තත්වයන් සැලකිල්ලට ගෙන යුරෝපාක් කරය තුළ තවමත් යම් කිසි ආකාරයක. මත බේද කාරිීතත්වයක් පවතිනවා එන්නට ලබා ගැනීමට නො හැකිවීම සම්බන්ධයයි. ති මේ අනුව අපිට එන්නත් කරන ක්‍රියාවලිය තවමත් ලොක වභියෝගත්මක තැනක තියෙනව කිලා සඳහන් කරන මුොකද ඉල්ලුමට සල්ලන් සැපවීම තවමත් බොහෝදුරට නිර්මාණය වෙලා අනැති නිසා. ියන් ර පතිත ය පපාත්ය නවේ මෙමක කට හමුදක් මන්්‍රයකට හුණ දී රටක් ට ප මැදකාල ග නක කට න්තරජා සබද පත්තිටුවීමටයතු කර න කියලා ඇත ියන් මාරයේ ර්ත කට ප ප දක්කාය තර්ජාල සබන්තා අතිටුලා මියන්මාරය පුද් කලාගැන අන්තර්ජාතික සබල්තාවලින් හුද කලා කරගන්නට හමුදාපාලකයන් උත්සාහගන්න කාරය සාමාන්‍ය අධිකාරිවාදී ඒ අධිපති ආ්ඩුවක් බිහිවිච්ච අවස්ථාවක උන්. රන්තරේ නොය හමුදාක්ු මන්ත්‍රණවලදිය වගේ හමුදාවේ ආධාරය ලබලා බලය පැහැරගන්න අවස්ථාවල්දී අන්තර්ජාතික වශනිී තත්ත්වයන අ්‍යයනය කරත් දකින එක දෙයක්ත්තමයි මේ ජනතාවගේ සන්නිවේදන හැකියාවන් ඒ සන්නවේදන පහසුකම් ඒ අදාළ මේ අධිකාරිවාදී පාලකෑන් විසින් කපාහැරිී මොකද ඔුන්ගේ මූලි කරමුණක් වැදන එකත්තමයි ජනතාව තුරතුරු යාම් වැලැක්වීම සාහ ජනතාව තොරොතුරු හුව මාරුකර ගැනීම වැලක්වීම ද මෙත මියන් මාරරිදි අප ඒ සංසිද්ධය තමයි දැක්කේ මොකද හමුදා පාරකයන් ඔවන් ඉතාම ඉක්මනින් තීරණ ගත්තා මේ අපි දකිනාකාරයට සංවේද සබතා තිරවන්න දැ යෙදිනේ දී නමුත් අපි දැක්කායියි සනිේදන් සබඳතාත් හිටවවට මේ වෙන කොට විරෝත්තා රැල්ලක් නිර්මාණය වෙලා තියන ජනතාව පාරට බැහලා විදු පෘතිකයන් පාට බැහැලාේ උද්ගෝෂගන්න හමුදා පාලට රහිව ප්‍රජාන්තවාද ඉල්ල. තින් ඒ තත්වේ අම්මාකාරගින් සමනය කරගන්නට උත්සාහයක් විදිහටිය හමුදාආණ්ඩුවේ ප්‍රධානය ජෙනරල් මිං අවුන් හෙන් ඒ විශේෂ ප්‍රාතිය අමතා විශෂ ප්‍රකාශයක් කළ ඒ ප්‍රකාශය වන්ගේ නොහු ජනතාවගෙන්ට දැනුදුන්න මේ හමුදාව ක්‍රියා කරලා තියෙන්නේ මේ ඇතිතිච් නොෑැම්බර් මාසේද අවුන්සංසුකීගේ ප්‍රජාන්ත්‍රවාදී ලීගය අති අතිවිශිෂ්ටසට අසුවක චද ලබා ගනිමින් අතිවිෂ්ටජයගහණයට ලැබෝ නමුත් ඒක ඉතාම දූෂිත මැතිවරණයක් ඉතා බරපතර දෂණ සිදදුුනා කියන. චෝදනාවමත් තමයි මේ බලය පැහරගත්තේ යනුව මැතිවරණය දෂිත බවට තියෙන චෝදනා සම්බන්ධ පරීක්ෂණ කරල නවගැන ලබනවසරට ප්‍රජාන්ත්‍රවාදය ස්ථාපනය කරනව බවටට අපි මේ දකින්නේ ජෙනරල් ලවන් හැයින්ගේ ප්‍රකාශය ඉති හ විරෝත්තා සමනය කර ගැනීමට යමුත් සහ ගත්ත මේ ප්‍රකාශතු නමුත් ජන්තාවගේ විරෝත්තායින් සම්මනයවීමක් දකින නොලැබෙන බවතමයිමන්මාරයෙන් අපට දකින්න ලැබෙන්න්න වාර්තාවන්නේ. මර වර ව හ ද තික වැර හන සමගන්න සූදාන ඔබ මතකර ද හ ට හ බද වල පැ න ද කරන ප න.